ජනතාවගේ මනස හැදුවේ ජනමාධ්‍ය අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මේ තියෙන අර්බුදින් ගොඩ එන ජනමාධ්‍ය වගකීම මොකක්ද එමුතුමා? ජනමාධ්‍ය ප්‍රධානින් ගැඳවල මම වැඳලා ඉල්ලා සිටියේ අනේ වෛරය හා ප්‍රචණ්ඩත්වේ නම් වපුරන්න එපා. මොකද වෛරය හා ප්‍රචණ්ඩත්වයේ තුල අපි කවුරුත් ඒවැ ගොදුරු බවට පත් වෙනවා මිසක් අපිට කවදාක්වත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. වෛරයෙන් මුසපත් කෙරවීම තුල නොදන්නා වූ ජනතාවක් සත්‍යයෙන් පුළුවන් තරම් දැනුවත් කරන්න ජනමාධ්‍ය කටයුතු කරනවා නම් ලෝකයේ පවතින තත්ත්වයන් මහ පොළොවේ පවතින යථාර්ථ ආණ්ඩුවකට කළ හැකි දේ කළ නොහැකි දේ අපිට කරන්න පුළුවන් දේ නොහැකි මේ ජනමාධ්‍ය විසින් මහා ජාතික වගකීමක් යුතුකම රට නිවන් රට සුවපත් කරන්න කුමන ජාතියකට ආගමකට කුලයකට දේශපාලනයකට අයිති වුණත් ඔහුට බයෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ජනමාධ්‍යයේ තියෙන කාර්යභාරය නම් අතිවිශාලයි. මාධ්‍ය කරුවේ සෑම විටකම කරුණාබරිත දයන්විත හදවතක් නැත්තම් සතුන් ලෙස හැසිරෙන තත්ත්වයන් නිර්මාණය කරන්න උත්සාහ දරනවා නම් ඒක මං හිතන්නේ ලෝකයේ දියුණු රටවල්වල තියෙන තත්ත්වයකට අපිට තියෙන ප්‍රධාන බාධාවක් වෙනවා. සත්‍යගරුක ප්‍රබුද්ධ මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අපි හැමෝම මහන්සි වෙලා වැඩ කළ යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය. ඉතින් ඒ සඳහා අපි ආදර්ශයක් දෙන්න රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සියල්ල සමග සාකච්ඡා කළා. රටේ නියුණ ප්‍රබුද්ධ දේ ජනතාව අතරට ගෙන යාම සඳහා මඟ පෙන්වීමක් කරන්න තමයි මං බලන්නේ. වෛරයක් ඇති වෙන ලෙස වාර්තාකරණය නොකළ යුතුයි කියලා තමයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. ප්‍රචණ්ඩත්වයට විරුද්ධ කෙනෙක් ලෙසත් සත් සමාජයක් දකින්න ආස කරන කෙනෙක් ලෙසත් මම හිතන්නේ. ස්වාධීනත්වයේ සුරකින විදිහට කටයුතු කරන්න සූදානම්. පමණට වඩා වැඩි ස්වාධීන වෙලානේ තියෙන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත්වීම පසු තා විශාල ලෙස එතුමාටම කොතරම් අපහාස උපහාස මේවා කළත් එතුමාගේ එහෙම මාධ්‍ය මර්ධනයක් කවදක්වත් ගිහිල්ලා නැහැ. කිසිම මිනිස්සෙකුට තමන්ගේ නිවසට ළඟට ඇවිල්ලා තමන්ව මැරීම සඳහා කියලා සටන් කරපු අයටවත් මොනවත් කරේ නැහැනේ. ඒක ඉතින් මේ රටට ගැළපෙනවද කියන එක නැවත සිතා බලන්න ඕනේ. මම රිචඩ් සොයිස ඝාතනය පිළිබඳ චිත්‍රපටියක් හදන්න මූරත් කරලත් ඒ ඝාතනය පිළිබඳ කොටස පසුගිය රජයේ සමයටත් ඒක පටිගත කිරීම තහනම් කළා. එහෙම තිබුණ යුග අපි හුඟක් පහු කරලා තියෙනවා.